සාදු 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 සමන්තාචක්කවාලේසු අත්‍රගචංතුදේවතා සද්ධන්මං මුනිරාජස්ස සුනන්තු සගමොකදං දම්ම සවනකාලෝ අයංබදංత දම්ම සවනකාලෝ අයං බදංత දම්ම සවනකාලෝ අයං බදංత සාදුु 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 නමුතස්ස භගවතුවර අතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතුවර අතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භාගවතෝවර අතුෝ සම්මාසම්බුද්දස්ස සාදු සාදු සා හොබපසිලු දෙනාට උතුම් ශ්‍රී සද්ධර්මය කියාදෙන අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පංල් ලොකු සාමීන් වහන්සේට සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු සාදුුසා සීලු දෙනාටම තෙරුවන්සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ඔොබ සූදානන්වෙන්න මේ විලා මේ හවස්කාලේ සුපුුරුදු පරිදි මේ හවස ධර්ම දේශනාව සම්බුද්ධ ශාසනය ආදර ගෞරවයෙන් සුරකින එවගේ මේ සම්බුදු සසනට ඉතාම සෙනෙහිෙ වඩන දෙව් මිනිසුන්ගේ ශාස්තෘරුන් වහන්සේ වූ අපේ බුදුරජාණන් වහන්සේ මුළු හදවතින් සරණ ගියපු මේ ලෝක දහතුයේ වැඩවාසය කරන දෙවිදේවතාව ගැෙන තමයි අපි ඉගෙන ගත්තී. එතකොට විශේෂයෙන් පින් ඇති දෙවිවරු බුදුසසුනට ආයු වඩන ඒවගේ බුද්ධ ශාසනයේ දියුණුව පිණිස කටයුතු කරන බුදු සසුනෙෙන්ම උපන් දෙවවුරු ගෙනතම අපි කතා කළේ. එතකොට කෝටි ංඛ්‍යයාත මේ සක්වල පුරා ඒ දෙවුරු කෝටි ගණන් විසිරී පැතිරීති ඉන්නවා. සදව් ලෝකවලත් බූමාටු දෙවුවන්ගේ පටන් බඹලෝ තර දක්වා ඒ දෙවිදේවතාවෝ වැඩ ඉන්නවා මේ මුළු සම්බුද්ධ ශාස්සනය ආරක්ෂා කරමින්. ඒ නිසා පින්ඇති ඒ දෙවරු ගෙන අප දවසින් දවස කතා කළේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිසරණ ලබපු දෙවුරු පින් ඇති දෙවරු ගැන අදත් ඔබට හ්ඩ ලැබෙනවා. ඉතිං අද දවසේද දහම් දේශනාව සඳහා සැදැහෙන් එකතු වෙන පිරිස තමයි මීට වසර තුනකට කලින් මිය පරලොව ගිය තරිදු ගංහේවගේ ස්වාමිපුරු සයාට පරලොවසයෙන් පින් පෙත් අනුමෝදං කරන අදහසින් විශේෂයෙන් කුරුණෑ කළ පදිංචි ලුසන්තයේ බිරිඳ එවගේ අයත් පුතනුවන් එවගේ හිරුන් පුතනුවන් ඥාන ඒ සියලු දෙනා එකතු වෙලා තරිදු ගංහෙවගේ මහත්මාට පින් අනුමමෝදන් කරන්ඩයි මේ පින්කමට ඒ අය සැදහැන් එකතු වෙන්නේ. වගේ පවුලැමටත් සෙත් පත්තලා ඉතින් මේ රස්කරන සියලුපින් එ ඇත්තගේ සියලූම යහපත් අබිමතාර්ථ සපලවේවා ඒ සියලු දෙනාට සෙත් සැලසේවා දෙවියන්ගේ උපකාර සැලසේවා කියන අදහසිං අපි පුුණ්‍යානුමෝදනා කරලා මේ දේශනාව ආරම්භ කරනවා. එතකොට අපි දවශින් දවස අපි කතා කළේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහසගේ ජීවිතේ ඒ සබුද්ධත්වක් හා තියෙන සබුද්ධත්වය ලැබුවට පස්සේ බුදුරජන්සේ සරණ ියපු දෙවිදීවතාව ගැන. අද අදත් අපි යාලට ඒ ගැන ඉතාම ලස්සන කරුණු කේපයක් මේ දේශනාවෙන් කියා දෙනුවන්. පින් අත්න අපි ඔබ සියලු දෙනා මේ යන්නේ කර්මානුරූප ගමනක මේ අපියන්නේ කරමානුරූප ගමන සම්පූර්ණ මනුස ජීවිතේ ඇසකණ නාසේ දිවකය මනස කියන මේ සියල්ල හැදිලතියෙන්නේ කර්මානුරූපව. ඒගන කරමයට අනුව. කර්මය කියලා ගැන්නේමකක්ද අපි හිතිං හිතන දේට අනුවයි අපේ ජීවිතය හැදිල තියෙන්නේ. අපි කලින් ජීවිතයේ යම් විදිහකට හිතු අද චේතනා පහළ කරමින් සිතිං සිතු අද ආංගේක කර්මයක් වුණා. අපි චේතනා පහළ කරමින් යමක් වචනෙන් කිව් අද, එක කර්මයක් වුණා. ය චේතනා පහළ කරමින් යමක් කයෙන් කලාද එක කරමයක් වුණා. සිතින් කයිෙන් වචනයෙන් චේතනා පහළ කරකර අපි යමක් කරනවද හිතනවද කියනවද ආංෙ හැම එකක්ම කර්මයක් බවට පත්වෙනවා. එකකට ගෙනවක් කර්මය. කර්ම චේතනවයි කර්මය බුදුරජාණන්සේ දේශනා කලා. ආංගේ කර්මානු රූපෝතමයි අපි විපදුනේ. සමාර මිනිස්සු ඉන්න අපින් අත්නී ඒ මිනිස්සුන්ඩ හොදරට යාන වාහන පහසුව දරුමල්ලන්ගේ ආදරේ දෙමව්පියන්ගේ ආදරේ ඉළඟට හිතවතුන්ගේ ඥාතීන්ගේ ස්වාමි බිරිඳගේ ආදරේ සෙනෙහස ඔක්කෝම තියෙනවා. ධන ධාන්‍යය තියනවා. රූප සම්පත්්‍යය තියෙනවා. මේ ඔක්කෝම තියෙද්දී සමහර පිරිසක්කින්න අපින් අත්නී එ නැති එහම නැති පිරිසක්කි නො සැපසම්පත් ඉතාම අල්පයි. ගොඩාක් දනවත් එම සැපයක් නෑ එදා අමාරුවෙන් ජීවත්වෙන පිරිසක්කින්න බහුලව බහුතරයා. ඉතින් ඒ වෙනස ඇතුේ කර්මාන් රූපමයි. ඒ වෙනස ඇතුනේ කර්මාකො ඒ යම් කෙනෙින් නොන දුප්පත්ත දුකසේ ජීවත්වෙන කියලා හිතන්නක එයාට කොච්චර මහන්සි වුණත්. යා කරන එක හරියන්නෙත් නෑ. වානයක් ගතා තමාරුවින් දුකසේගන්නවා ඒක එක්ක හැක්්පෙනවා. ඒමන ඇත දුකසේ ගියත් දොරක් කදාගන්න එක එක ගංගතුරට ගහගෙනයවා. එකක කඩාගෙන වැටන එක අලිගහනවා මොකර ප්‍රශ්න තියෙන මිනිස්සුනැදදේ වගේ. ඕන තරංගින්වා. එතකොට ඒ මිනිස්සුන්ට තියෙන්නේෙ ටිකයි ඒකත් නැතිවෙනවා. ඒ මොකදේ. සමමාර මිනිස්සු ඉන්හ උතුරන්්ඩ තියෙනවා කරන කරන කරනදේ හරයනවා. කරන කරනදේ හරියනවා. මොකද මේකට හේතුව බුදුරජාණන් වහන්ස යෝදළ කර්මයයි. කරමානුරූපයි. ඒ නිසා පිගති මතකතියාගඩුවු අපි අන්න සියලු දෙනා කර්මානුරූප ගමනක් ඔබ අප සියලු දෙනගේ උස්්පහත්කං තියෙනවා. සමහරු හරී ලස්සනයි. තමහරු හරීම ලස්සනයි හැඩයි. දෙවතාවක් බලන්ට ත සමහරුන්ද අයිම බලඩි හිතෙ නෑ සමහරය ලස්සනයි මිනිස්සු කැමති නෑ ලස්සනයි ලෝකයා කැමති නෑ සමහරය ලස්සනයි ලෝකයම කැමති සමහරයි කැතයි ලෝකයමකමති සමහරය කැතයි ලෝකම කැමති මේ වගේ එකක් නගේ ජීවිත වෙනස් සමහර දනවත් විනාසෙනවඉක්මනට සමහරු ධනවත් ඒ අයට ඒක රැඳෙනවා මද මේ මේ වගේ වෙනසමන රූපයේ වෙනස්කන්තියෙනවා. කටහඩේ වෙන රූපයේ වෙනස්කන්තියෙනවා කටහඩේ වෙනස්කන්තියනවා ගඳසුවදේ වෙනස්කන්තියෙනවා රස විඳන දේවල්ොල වෙනස්කන්තියනවා පහස ලබන සැප පහසුවේ වෙනස්න්තියවා වෙනස්කන්තියනමි වගේ. ඊලඟට මේ රූප සද්ධ ගන්ද රස පහස කියයන මේ පංචකාමයන්ගේ වෙනස් කන්තිය නමිනිස්සුන්. ඟ දේ විතරක් නෙවෙේ ආයුෂෙත් වෙනස්කන්තියෙනවා අපේ වර්ණය වෙනස්කන් තියෙනවා සැපේ බල ආයස වරණ සැප බල කියෙන දවලල වෙනස්කන් තියෙනවා මේ ඔක්කොම කර්මාණරූපයි මේක අපිට විතරක් බලපාන එකක් නෙවෙයි මේක සියලු දෙවියන්ටත් බලපාන එකක් සමහර මිනිස්සුන්ට පුළුවන් ලස්සනට දහන් කරනු කියද්දි එකින් එකට එකින් එකට ගලපා ගලපා හොඳට විමසන්ඩ පුලුවන්කම තියවා ස දූරු දහන්කරුණු හොඳට නිදහසේ විමසන්ට පුළුවන් හැකියාවත් තියෙනවා. ගම්බීර දහන්කරුණු සතර සතිපට්ානයදී දහම් කරුණු ඊළඟට බෝධිපාර්සිික ධර්ම කරුණු සප්තිස් බෝධිපාර්සික ඉන්ද්‍රීධර්ම බලධර්ම හොඳට සිහිකර කර විමසා විමසා සැපවිඳින්ට පිනක් තින මිනිසු ඉන්නවා. ඒ අතර ඉන්නවා ඒම සමහර මිනිසු කොච්චර ඇහුවත් ඒ කාරණා හිතට යන්නේ. ඒ අය ආසා, පින ගැන කියලා දෙනවට ආසයි. ඒ අයි ආසත් දන්දිදී දන්දින්න ආසයි. පින්කං කරන්න ආසයි. ඒකෙත් වෙනස්කන්තියෙනවා. සම් ඒ මිනිසුන්ගේ වෙනස්කං සමහරයින්න මුකූත්නය. මේ මේ වගේ තමයි දෙවිවරුන්ගේත් වෙනස්කන්තියෙනවා. මේ මනුස්සලෝකයේ ඉඳලා මනුස්සලෝකෙන් චුතවෙලා මනුස්සකය අත්හැරලා කයබිඳී මරණින් මතු, දෙවුල්ලෝවක උපන්න දෙවිවරුන්ගෙත් වෙනස්කන් තියෙනවා. ආගේ වෙනස්කමට හේතුවත් කර්මයමයි කර්මානුරූප බලපෑම දෙවුරු කියල කියන්නේ පින්වත්න ඕපපාතික සත්වකොට්ටාසයක්. දෙවුරු කියන්න ඕපපාතිකයි ඔපපාතිකයි කියලා කියන්නේ දෙව් විමංවලව දෙවුරු පහල වෙනවා. එතකට මේ මනුස්ස ලෝක අතෑරලා දෙවුරු යනකොට දිව විමං ඒ වෙනුවෙන් තමන් වෙනුවෙන් දෙ විමන පහල වෙලා තියෙනවා ඒ විමානයේ තරුණ දිවි අපසරාවයක් හරි තරුණ කුමාරයෙක් හරි දිවරාජයක් කරි උපදිනවනං අවුරුදු දා තරුණෙක් වගේ තමයි උපදින්නේ. අවුරුදු දාසේක තරුණයක් වගේ දිවිමාන උපදිනවා. ඉපදනකොට එයා මනුස්සලෝකෙ ඉඳලා කරපු කරමය මනුස්සලෝකයේ ගතකරපු කර්මාණුරූප ජීවිතයට අනුව තමයි ගේ විමන හැදෙන්නේ. හරි පුදුමයි මේවා. හරයේ පුදුමයි එකත එක දේවතාවක්කන්නවා යගේ දි්‍ය විමානය හරිම රංවනින් බබලනවා. රංවන් පාටයි දිව්‍ය පුත්‍රයාගේ විමානේ. ඊළඟට රංවං කනු පිහිටලා තියෙනවා දජපතාක නංවලා අලංකාර ආසනයක් පිහිටවලා තියනවා. ඒ ආසනය තම මේ දිව්‍ය පුත්‍රයා වාඩි වෙන්නේ. මේ දිව්‍යපුත්‍රයා හරි සතුටින් දිවිය පුත්‍රයා වෙනුවෙන් දිවශේනාවක් දිව අපසරාව අපසරාවන් පිරිවරාගෙනින් නොමහ. දානමානයගෙන් කෑම බීමවලින් ඒ දිව විමණි අඩුුවක් නෑ. හරි පුදුම මෙට මොකක් නිසාද මේක ලැබුණි. මෙයා දෙවි විමානයේ හිස්සරහා තමන්ගේ ආසනී හිටගත්තට ඉඳගත්තට පස්සේ දෙවි විමානය හැම තැනටම පේන එක දෙයක් තියෙනවා. ඒ දෙවි විමානී හරියට කොත පැළැඳ වගේ ඉස්සරහම තියෙනවා ලස්සන තමන්ට හිත් පහදවන ලස්සන දෙයක් මකක්ද තියෙන්නේ. පත් රංවන් කකුළුවෙක් ඉන්නවා. ඒ විමානී ඉස්සරහා රංවන් කකුළුවක්කන්නවා. ඒ රංවන් රං කකුලුවා දැක්ක ගමන් මේ දිවිය පුත්‍රයාට එක පාරම මතක් වෙන මොන වෙන මොකක්කත්නෙවෙයි තමන් මනුස්සලෝකෙද ඉන්න දුන්න දානයක් ගැන. බලඩක එයා මනුස්ස ලෝක ඉන්ද්ද අහිංසක මනුස්සේ කුඹරු වැඩකරන්න හිටේ. ඒ සැවැත්නුවර බුදුරජාණ වන්සේ වැඩඉන්න කාලේ. ස්වාමිනාාසේ නමක් පණ්ඩපාති වඩින්ට තීරණය කළ හැබැ ඒස්වාමිනාසේ මේ ලොකු කනේ කැක්වූමකින් හිටිය. කං අමාරුවකින්. කං අමාරුවකින් ඒශවාස සැත පෙන්ඩත් බෑ දැහැම්වටන්න බෑ මුකූත් කරන්න බෑ. ං අමාරෝ නිසා මොකුත්ම සිහිවෙන්නේ. බුදුරජාණන්න්සේ දැක්කා මේ භික්ෂුවට භික්ෂුවගේ කනේ කැක්කුමට ගැලපෙන්නේ කකුලුවන්ගේ වැංජනයක් වැලදුවත් මේ කනය එකක්ම සුව වෙනවා කකුළු වවැජනයක් කළඳත් සුව වෙන නිසා බුදුරජාසය නුවනින් වැැලුව කොහෙද කකුළු වැැජනයක් අද තියෙන්නේ. දැක්ක අහිංසක මනුස්සෙක් කබුරු වැඩ කරන්න ඉන්න මනුස්සෙක් ගෙනල්ල කුල ටික් වල එදා උයන්ට හදනවා එදා උදේවරු වයන්ට හදට බුදුරජන්සේ කලින් දවස මේක දැක්කේ කිව්ව අ භික්ෂුවර කතා කළා භික්ෂූ ඉවසන් රමාර්ධද කනය කැක්ුම හමයි ස්වාමිනි හරි වේදනයි බුදුරජන්සේ දැක්ක මේ භික්ෂුවගේ කනය කැක්කුම නැත්තං මහා කාරුුණණිකයන් වවාසේ දැක්කා අනිවාර මේ භික්‍ෂූ මඟ පල ලබනවා මඟ පල ලබනවාමයිඉනි කලෙස්ෙනවා මේ කනය කැක්කුමයි බාධාව කායික පීඩාව එනිසා ඒ ගිලන්දාානය නිසංසයක්. ඉරි පස්සේ අරස්වාමි නස්ශිකව භික්ෂ අද බ හෙටවුදේ පිඩ පාජයනකොට මං කියන පාරෙන්යන්ඩ කියලා පාරක්කිවා. ඇර භික්‍ෂුව එහෙමයි කියලා පිළි අරගෙන පහෝ දව්දේම ඉරු නැගුව නැගුණට පස්සේ ඔන්න අර බුදුරජාණන් වන්ස කිව පාරදික යනවා ඇර ගෙදරට ගිය. මනුසය වැැංජනයක් පූජා කලා එක තිබ කකුලෝ වවැංජනයක් ඒ ස්වාමිනාසේ ධානි පාතරයට පිළියරගෙන කොහෙවත් යන්න ඇතු මනසයකෝ ස්වාමිනමේගේ මෙතනම වාඩිෙන්ඩගේ ඇතුළ කියෙ ආසනයක් පැනේවා. ස්වාමිනාසේ අර මූුණේ ලොකු වෙනසත් තිබ කණය කැක්කුම නිසා ඔලෝ පොඩ්ඩක් මෑත් කරගෙන වේදනාවෙන් හිටියේ. වේදනාවෙන් හිටියේ. දාානෙ වලදන්ට වාඩි වුණා. දානෙ වැළඳවා. දානෙ වලඳන කොට පාරමර කකුළුව වැංජනය වලඳට කන සුවපත්තවය ගෙන යන්ට පටන් ගත්තා. විඩාවිං පීඩාාවෙන් වෙහෙසට පත්තලා ඉන්න මනුස්සේෙක් වතුර කලගෙඩි සීයකින් දෙසීයකින් තුන්සීයකින් නානෝ වගේ පුත් පැම්පොකුණකට බැස්සා වගේ මහා සැපයක් ඒ භික්ෂුවගේ කයට දැනනාා. අර කකුලෝ වැංජනයත් එක්ක ඒ මොහොතෙම ඒ මොතම කණය කැක්කුම ඒ මොහොතෙම සුවවෙලා ගියා දානේ වලදරා මොහොතක් හිටියා ඒ ජීවිතයේ වඩපු විදර්ශනාවතියෙනවා ඒ මොහොතෙම ඒ ආසනයම නිකෙලෙසුනා. ඒ විධානය වලඳපු ආසනයම නිකෙලෙසුන. අර මනුසිය මේක දැක් කනේ. අ මනුස්‍යය මේක දැක්කමි ස්වමිෙන නිකෙලෙස්සු. ැකපු ගමන්ගේ මනුසය හිතුව මේ කත්ත කරන මේ ප්‍රස්වාමින්න්නසේ නිකලෙස්සුුණ මන්දුන්න දාානය අපත කිය නෑ කියලා හිතල මහාසපේට පත් වනා මන්දුන්න ධනය වලද ලකිෙනෙක් නිකලෙ සුනා කියල පස්සේ ආරංචි වුණ මේ මනුස්්‍යයා මරණින් මත් උපන්නේ අර දෙවවිමානය ඒ ප්‍රීතියෙන් ධානය දුන්න ප්‍රීතියෙන් ගිලන්දානය දුන්න ප්‍රීතියෙන් මේ දිවියපුත්‍රයාගේ විමානය දිවිය පපුත්‍රයා සතුටු කරමින් ඉන්න ඉස්සර හතිනව කකුළුවේ ක්‍රංවන් කකු. ඒ කකුළුවා දැක්ක ගමන් මෙයාට අතීතය මතක් වෙනවා තමන් කකුලෝ වැංජනයක් දානට දීලා කරපු පින්කම. එතුකොට බලන්ඩකු මේ මනුස්ස ලෝකයේ කරපු කරම තමයි දෙවල් දෙවයන් අතරදි විපාක දෙන්නේ. මොකද අපිට අපි මහම් වෙනවා. අපිට අපි මහම් වෙනවා. ඒනිසා? මේ මේ වගේ අපි ම හම්බෙ දැ දෙවියන්ටත් අපිරබපු දීම අපි ලැබේ මෙමක මුස්සවලෝකෙන් චුතුව ලනට ඒ කරම යඇර න්න තියනෙ එනිසා දෙවියන්ට කර්ම තමන්ට ඇස්පනා අපිට පේනවා දෙවියන්ට ගොරෝසුවර පේවා තමන්ගේ කරමය එනිසා දෙවුරු ගොඩාක් ඒ කර්මයට මේ තමන්ගේ පිනට කැමති එනිසා මතකතියාගන්ඩ අපිට මේ යන්න තියන කර්මාණ රූප ගමනා ඒ දෙවියන්ගේෙත් කර්මාණු රූප ගමනත් තියෙන්නේෙ බලන්න මේ අද මංගබට කියා දෙන්න මෙ මේ කාරණය මේ සූත්‍ර දේශනාව තියන්නේ අංගුත්තර නිකාය පොත්වහන්සේගේ මේ ගෙන්න්න සූත්‍ර දේශනාව නම තමයි දේවතා සූත්‍රය දෙවිදේවතාවෝ ගැන බුදුරජාණන් වන්සේ කියා දුන්න සූත්‍ර දේශනාව මේක මෙහෙම තියෙනවා බුදුරජාණන් වන්සේ සැවැත්නුවර ජේතවනාරාම ඉන්න කාලයේ තමයි මේ දේශනාව භාග්‍යතනාසය කීවේ. බුදුරජාණන් වහන්සේ දවසක් සැවැත්නුවර ජේතවනාරාමින්නකොට රෑරාත්‍රී වෙලා. ජේතවනාරාමිට ගුඩා කරෑවෙලා දහය දොල් හතරවාගේ කාලය තුළ දෙවිදේවතාව කණ්ඩායමක්, දෙවිවරු කණ්ඩායමක් අහසින්, මනස්කාන්ත ආලෝක විහිදුවාගන මනස්කාන්ත පැහැයිෙන් යොක්තව මනස්කාන්ත බැබැලමින් දෙවිදේවතාව පිරිසක් ආවා බුදුරජාණන් වහන්සේ මොුණ ගැහෙන්න්ඩව. ඒ දෙවර බුදුරජාණන් වහන්සේ ළඟට ඇැබිල්ලා ජීතවනං වෝ බාසෙත්තා ජේතවනය බබලුවාගන බුදුරජාණන් වන්සේ ළඟට පැමිණයා පසංකමේතුව අිවාදෙත්තා බුදුරජාසය ළඟ ඇැවිල වැන්දා ඒක මන්තන් අට්ටන්සුව එක පැත්තකවුම් සිටගෙන බුදුරජාණනාසයට මෙහෙම කියවා බුදුරජාණන්සිට කියනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ස්වාමීනී පුබ්බේ මනුස්සභූතානන් පබ්බජිතා අගාරාදිී කිව ස්වාමී අභි විස්සර මනුස ජීවිතයේ වාසය කළේ ගෙවල්ල ලගාරානි මයං බන්තේ පච්චුටිම්හය කිව ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අපි ඒ ගෙවල්ලල වාසය කරනකොට කිවවා ස්වාමීනිි අපේ ගෙවල්ලලට පැවිද්ධෝ වෙනවා අපි පබ්බජිතාගාන පැවිද්ව වෙනවා අප ගෙවල්වලට මොකට දෙන්නේ පිඩු පිණිස වඩිනවා පැවිද්ද සංගයා ඔන්න වඩිනවා නිවෙස්වලට පින්ඩ පාතට ඒ වෙලාවේදී කියනවා ස්වාමීණී අපිඒ පැවිදි උතුමන් දැමි කියන්නේ කවුද දෙවිවරු ස්වාමීනිි අපිේ පැවිද්දන්ට උපස්ථාන කලා අපි ඒ අයමකද කළේ මේ අපි ගෙවල්ලොට ඉන්න කාලෙේ අපේ ගෙවල්ලොට මනුස්සලෝක ජීවත්තවෙලා ඉන්න කාලේ ගෙල්ලොලට පැවිදිා එනවා එනකොට අපි උපස්ථාන කලා උපස්ථාන කලා කියලා කියන්නේ මොනවද ඒ අය ස්වාමීන්ාන්සේලා දැක්කට පස්සේ හරි සතුටට පත් වුණ සතුටට පත් වෙලා ඒ ස්වාමීන්ාසේලා එනකොට ඉදිරිපසට ගියා ඉදිරිපසට ගිය අස්සර හට ස්වාමිනාාසල ඉස්තරහා රාර පස ඉස්සරට ගියා කියනවා හැබැයි නෝච්චකෝ අභිවාදම් හැබැයි ස්වාමීණ අපිට වන්දනා කරන්න බැරිවුණා. හැබැයි සංගයා දෙැකල සතුට වනා සංගය අ දෙකල් හරි පෙරගමන් ගිය පාතර ගත්තා. හැබැයි ස්වාමිණ අපිට වදින්ඩ බැරිවුණා. අපිට වදින්ඩ බැරිවුණා. තා මයම් බන්තේ ස්වාමීණී අපරිපුන්න කායකම්මන්තා. අපිට උනේ ස්වාම අපරිපූර්ණ කාය කර්මයක් අප ති වුණේ. ඒ අපිට වදින්ඩ බැරිවුණානේ. අපිට පින සම්පූර්ණ කරගන්නඩ බැරි වුණ. කියනවා දෙවරු. ස්වාමිනි අපරිපුර්ණ කායකම්මා අපරිපුර්ණ කායකම්මන්තා පරිපූර්ණ නොවන කායකර්ම අපි අතින් වුණා මොනවද පරිපූර්ණ නොවන කායකර්මය ඒ ගැන සංගයා වඩි දිස්සරහට ගියා හැබැයි වන්දනා කරන්න බැරි වුණා. ආංගේ අපරිපර්පූර්ණ කායකර්ම කිරීම නිසා ස්වාමිණි අපේ හිතට සතුටක් නෑ අපේ හිතට සතුටක්නේ තට සතුටක් නෑ ස්වාමිණී භාගයතු නසි අප හිත පසු තැවෙනවා. අර අපරිපූර්ණ කායිකරර්මය නිසා අපි දැන් පසු තවවා හිතට සතුටක් නෑ අපිට පුළුවන් වුණේ ඉස්සරහට ගිහිල්ල පිළිගන්්ඩ ඒවගේ ඒවගේ උපස්ථානටකක් විතරයි අපිට වදින්ඩ බැරුණා සංඝයාට කියලා ඒ දෙවිදේවතාවක දැන් අපි ස්වාමිණීක ප්‍රතිඵලයක් විදිහට අපි දැන් හීන දිවියලෝක ඉන්නේ අපිඉන්න හීන දිවිය ලෝකක අපිට වඩා බලසම්පන්න දෙවිදේවතාව ඉන්නවා. අපිට වඩා ලස්සන අපිටා දිව්‍ය ආවිශයෙන් වැඩි අපිට වඩා දිව්‍ය වර්ණයෙන් වැඩි දිව්‍ය රූප සද්ද ගන්දරස් පහසින් වැඩි දිව්‍ය අධිපතිභාවයෙන් වැඩි දෙවිදේවතාව ඉන්නවා තව. එතක අපිට පසු තැවීමක් තියෙනවා අනේ අපි ලස්සන කරමය හරියට කරගත්ති නෑන. අපි වැදිනයන සංඝයාට. අන ඒ ඒ දෝස තියෙනවනේ කියලා අර උපස්ථාන කරල පිණින් තමයි දෙවුලු ආවේ හැබැයි නොවැන් දෙකට පසු තැවීමත් තියෙනවා. ඒ ගැන හීන දෙව්කයක උපන්න නිසා. දැම් බලන්ඩ එතකට කරලා තියෙන එක කර්මයක් රන් බැරිවෙච්චරමයක් තියෙනවා. ඒ නිසා දැන් හීනද ලෝකක ඉන්නේ. අපිත් මනුස්ු ලෝකන්ද අපිට පේනද අපිට වඩා දියුණු මිනිස්සු කාමයංගින් පංච කාමයන් විිඳන දනවත් මිනිස්සු දකි දෙදිහිතන අනේ මුට තියෙනවා අපිට නෑනිී කියල් අපිට හිතුනට ඒ මිනිස්සු කරපු කර්මයේ පොඩ්ඩා අපි කරලා තින් අපි භාගයක් කරලා තියන් කොටසයි. එතකට ඒ දුකට පත්තින්නේ නිසා. පරිපූර්ණ කායකර්මය කරානං ඒ දෝ සිහිටින්නේ. එනි සහතර මතකතියාකට පරිපූර්ණ කායකර්මය කරන්න. පරිපූර්ණ එක සංග්‍යයට උපස්ථාන කරන්න වන්දනා කරණ එකත් කර යුතුයි. ද සංග්‍යා ඒ කරන්නේ අපි වෙනුවෙන් තමන් වෙනුවෙන් වඳන්නේ.ි සංග්‍යාව රහතන්න්සලා වදන්නේ මොකක් නිසාද. අපි වෙනුවෙන් මේ ඔොක්කම කරගන්නේ.ි වෙනෙන් සෑ බෝධි වන්නේ අපි වෙන හේතු අපිඔ බේරගණඩ මේ කරන්නේ මේ බුද්වාාසනය තියෙන තම මක් බේරගණ්ඩ.ඒනිසා මේ බුද්ධසාාසනය තමන්ව බේරගණ්ඩ ඕන. කියනවා ඒ දෙවරුකිව් අනේ ස්වාමින අපිට උපස්ථාන කරන්න ලැබුණා. හැබැයි ස්වාමීනී අපිට වදන්ට බැරිවුණ සංගයාට ඒ උතුම් ස්වාමි අස්තරලට සංගයාට වදන්ඩ බැරි වුණා ඒම කියනකුට ඔන්න ඒ බිදව් පිරිස එකත් පසකට වුණා එකත් පසකට උන ගමන් තවත් දෙවරු කණ්ඩායමත් ආකාසිං ආවා අනෙක් බොහෝ දෙවිදේවතාව කෙනෙක් තතාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා එකත් පසක හිට ගත්තා පළවෙනිිණ්ඩායම කළේමකක්ද පස්ථාන කලා පෙරමඟට ගියා හැබැයි වන්දනා කළේ නෑ. දෙවෙනි කණ්ඩායම ඇවිල්ලා බුදුරජාන්සේ ළඟඉස්රහ සිට ගත්තා වන්දනා කලායිකත් පසක හිටගෙන කියනවා. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අපිත් දෙව්ුලෝඉං ආවේ. ස්වාමිණ අපේ අපි තිස්සහිටිය මනුස්ස ලෝකේ. මනුස ලෝකෙ ඉන්න කාලෙ ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අපත් මනුසුලෝක ඉන්න කාලේ අපේ නිවැස් වලටත් සීලවන්ත පැවිද්දු පැමිණිය. සිල්වත් පැවිද්ද පැමිණිලා මකද කළේ අපේ නිවසල්ට පිින්ඩුසින් පිඩු පිරිස පැමිණියා. පැමිණලා ඉවරලා කියනවා ස්වාමිණි භාගතන සපයේ ශ්‍රාවක සංඝයාට ආසනවලින් නැගිටලා උපස්ථාන කලා පෙරමගට ගියා උපස්ථාන කලා ඊළඟට අභිවාදීම් අවන්දනාත් කළා ඒ සංඝයාට අපි වන්දනාමානද කලා අන්න යලයි කායකරණප සම්පූර්ණ කරගන. ඒ කායකර්මය සම්පූර්ණ කරගන කියනවා නෝචකෝ ආසනං අදහම ස්වාමීණේ හැබැයි අපට එකක්ක් බැරිවුණා. මකත්ද බැරිවනේ. කිව ස්වාමීණී අපිට ඒ සංගයාට ඒ සිල්ලතුන් වහන්සේලාට ඉඳගන්ඩ පුටුවක් දෙට බැරි වුණා. තැන් පේනවද මේ පින්ඩපාති ආපු සංගයාට පුටු ආසනයක් නිවෙස්වලටාවට පසේ ආසනයක් දීලනේ ඒ ආසනයක් නොදුන්න අඩු කර්මය ඒගල කියන්නේ අපරිපූර්ණ කායකර්මය ඒ කායකර්මය පරිපූර්ණ කරගන්නේ තමන් සංගයා දැක්කම නැගිටින එක එක කර්මයක් ඒ දෙව්ලෝ යන කරමයක් සංගයා දැකලා පීලවන්ත පැවිද්ධෝ දැලා ඇස්් දෙකින් දැකලා සාදු සාදු කියලා හිත පහදගන්න එක කර්මය. ඒ කර්මය වෙනම එකක්. ඊළඟට සංගයාගේ ඉස්තරහට ගීලා වදිනක වෙන කර්මයා. දෙවෙනි කර්මය. තුන්ගෙන කර්මය තමයි ආසන පූජා කරණය එක. මේ බලන්ඩ සංගයා ඇසුරදදි සිිල්වත් පැවිදදාන් ඉදිර කොච්චර ජීවිත මිනිසුන්ට සැපේට පත්වෙනවාද දෙවියන් අතරද කොච්චර සැපයට පත්වෙන ද හරියට කාය කරමය කර ගත්තොත්. කියනවා ස්වාමීණී භාගතනස් අප ඉදිරියට ගිය අපි ආසනය නැගිට්ට වන්දනාමානත් කළ හැබැයි අපිනීදගන්න පුටුවත් දෙන්න බැරවුණා. ඒ අපරේපූර්ණ කායකර්මය නිසා අපි හරි දුකෙන් ඉන්නේ අපි මේ හෙන දෙව්ලෝක උපන්නා ඊට වඩා ලස්සන දෙවුත් අල තියෙනවා ඒ අපිට මග ඇරණ. ගෙන ස්වාමීනී අපි දැන් ඉන්න හරි පස තැවිල්ලිින්. හරිට අපිට හරි දුකයි දැන්ඒ වෙනස්කරගණට බෑ ද දෙෙව තලේ ඒ දෙවත්තලේ ඒම ඒ තමන්ගේ පින ඉවරෙනකං ඉන්ඩඕන. හරියට අපි මනස්සු ලෝකඉන්නවාගේ. අපිට ආසාතිබට ලස්සන වාහනයක යන්ඩ කර්මනැත්තං ඊට අදාල මොනුවකරන්ද පසු තැවිල්ල මිසක්ක. අපි ආසනං ලස්සන මේ නිවසකට ඒ අදාළ කරමය නැත්තම් මොනුවකරන්දද. අපි ආසයින්නන් ලස්සන දරුවන්ට ලස්සන ස්වාමියෙකුට ලස්සන බිරිඳකට ඒ අදාළ සංස්කාරය නැත්තං මොනුවකරන්ඩද සෝක කිරීමර අපි ආසනං පැවිදිවෙන්ඩ ඒ කර්මය නැත්තං ඒ සංස්කාරය නැත්තං මොනවකරඩද එ නිසා පින්ගත් ඒ සංස්කාර හදා ගණඩෝන ධර්මාවබෝධයට ආසයි නමුත් ධර්මාබෝධ වෙන්නේ මොනුවකරන්ඩද. ඒ අදාළ සංස්කර්ටික පිල්ල නැත්තන්. ඉඩ හේතුටික හැදිල නැත්තං කරමානු රූපයොක්කම. අර දෙවරූ අපිටත් වෙන්නේ කම්ම අනුස්සලෝකින්ද ්‍යැපි මේ සෝක කරන්නේ ඒ අපිට නොලැබෙන නිසා නොලැබෙන්න්නේ මක් නිසාද පිරිසකට ලැබෙන්න්නේ මක් නිසාද තම තමන් වෙන්න වෙන්නම කරපු කරම. එනිසා ඒ අදාළ කරම හොය හොයා කරගන්න ඕනු මේ ජීවිත. තගේ ජීවිතයේ සත්පුරු ඇසුර ලැබෙන ධර්මවබෝධය කරා යන සුගතියේ පහලට නොවැටන විදිට පිහිටන කරම කරන්නඩ ඕන. එනඟට තමන් දුකටපත් නොවෙන විදිට සංස්කාර හදන්්ඩඕොන. ඒක මේ ජීවිතයේ බුද්ධසාාසනයේ හොඳ ත්‍රවත් කරන්න පුළුව. ඊළංඟට ඒ දෙවිදේවතාවෙන අපිට වඩා ලස්සන දෙවර ලෝකයින්වා. ඒ දෙවරු අයිනට වෙනකට තවද දෙවරු කණඩායමක්කා. යාල කියනවා බුදුරජන්සල් අඟට ඇවිල්ල වන්දනා කලා. වන්දනා කරලා එකත් පසකව ෂිට ගත්තා හිටගෙනකිව ස්වාමීණී භහග්‍යවතුන් වාස අපේ ගෙවල්ලටත් සිල්වත් පැවිුද්ධ ආවා. ඇවිල්ල අපේ ගෙවල් වලට ඇවිල්ල ඒ සිිල්වත් පැවිද්දන්ට සංගයාට අපි දැකලා හිත පහද ගත්තා අපි ඉඳගෙන ආසනවලින් නැගිට්ට. නැගිටලා ඔන්න අපි පිනක් කර ගත්තා අන්න පළවෙනි කායකර්මි පරිපූුණ වනාා දෙනි කාය කර්මය අපි ඉදිරියට ගිල සංඝයාට වන්දනා කලා අන්න පරිපූර්ණ දෙවිනි කායකර්මයළ කරගත්තා. ඊළඟට කිෙනා ස්වාමීණී ඒ විතරක් නෙවෙේ අපි ආසනද පූජා කළා ආසන පූජා කළා අපි ඒ කර්මයත් කරගත්තා හැබැයි ස්වාමීණී අපිට සක්ති පමණින්ගේ සංඝයාට දංහැන්දක් ගිලම්පස ටිකක් බෙහෙත් පිරිකර ටිකක් සිවරක් පූජා කරගණඩ බැරි වුණා. සංගයාට බෙහෙත් පිරිකට පූජා කරගණඩ බැරිවුුණා දානිහැන්දක් බෙදාගණඩ බැරිවුණා. දානිහැන්දක් බෙදාගණ්ඩ බැරි වුණා අනේ ස්වාමීනී අපිට ඒ අපරිපූර්ණ කාය කර්මය ලැබුණේ අපිට පරිපූර්ණ කරග්ඩ බැරිවුණා අපට දාන්ටිකක් වලඳනවදක හන්ඩ බැරිවුණා ිලම් පසත් පූජකරන්න දෙ බැරි වුුණා. ද සමහර ගෙවල්වල අම්මලාගේ තාත්තලාගේ දරුව මහන වෙලාඉන්න. ලගේ තාතක දරුව මහනවෙලා න්න එතුකර ස්වාමි සල ගෙවල්ලටන නිතරය අම්මල තාතල දම්පැන්පුදනවා ඒයට කොච්චර සැපයක්ද. ඥාති එක තුවෙලා දැම්පන් පූජ කරනවා ගෞරව කරනවා කොච්චට සැපයක්ද ඒ නිවසක කෙනෙක් සංග සඟරුවගනක් ඉන්නවා කියන්නේ. එනකට හිීතවත්තා ඉන්නවා බොහොම ආදර ගෞරුවෙන් සගේ ඇසුරු කරමින් ඉන්නාය ඒ ඇසුරෙන් කොච්චට පින්කරගන්නවාද සගේ ඇසුරු කිරීමින්. කොචරපින් කරගන්නවාද එනිසා සංගයා ගෞරවෙන් ඇසුරු කරඩ සංගයා ගෞරවෙන් ඇසුරු කරන්ඩ ඔබට ගුඩාක් සුගතිය හැදෙනවා ඔබට ගොඩාක් සුගතියන්ට පාරක් හැදෙනවා සංගයා ගෞරවෙන් ඇසුරු කරඩ ඊළඟට මේ දෙවිදේවතෙන ස්වාමීන් අපිට බත් හැන්දක් දානය හැන්දක් බෙදාගන්නඩ බෙරුුණා ඒක හරි අපිට දැනෙනවා අපි ැ හරි දුකට පත්තෙන් අපිට ඒ අවස්ථාව මගේ ඇරුණණය කියලා මඟැරුුණා කියලා ඔන්න දෙවරහු අපිට වඩා බබලන දෙවරුවා ආයශෂ වරණ සැප බලයෙන් අපි යල දැක්කම හරි දුකයි අපිට අන අපිට අවස්ථාව මැගැරුුණනේ. කියලා ඒ අ එකත් පසකුට වුණා එකත් පසකට වෙනකුට ආය තව දෙවුරු කණ්ඩායමක් කාවා. ඒ අත් බුදුර ජාන්සේල්ලඟෙට ආාව වන්දන කලා එකත් පසක හිට ගත්තා. හිට ගන්නුකට යාලකිව ස්වාමිනි භාගිත නසා අපිත් ඉස්සර හිටිය මනුස්ස ලෝක. මනුස්ස ලෝකින් පස්සය තමයි දෙව්ලෝටාවේ අපේ නිවෙස් වලටත් ස්වාමිණ සීලවන්ත පැවිද්දවාවා. සිල්වත් පැවිද්දූ පිඩු පිණි සාාවට පස්සය අපි මකදකිලා ආසනවලින් නැගිට්ට. දකිනුකොට දුරතියා නැගිට්ට ගෞරව කලා ඒකින් වෙන්නම කර්මයක් හැදුනා. පරිපූර්ණ කායකර්මයක් එක. ඊළඟට සංගයා දැකල වන්දනා කලා පරිපූර්ණ කායකර්මයක් ඇති හැදුුණ.ඉළකට ඔන්න සංගයා වඩම්මාගේ නැවිල ආසන පූජා කලා. පරිපූර්ණ කායකර්මයක් හැදනා. සංග අවඩම්ම ලාසන පූජා කරලා අපි එතන නැවතුන්නේ අහුි ඇහුවා ස්වාමීණී දානි පොඩ්ඩක් වලඳමු එමන ඇතැන් ගිලම් පස ටික් පැංගුගුරක් වලඳමුූ කියලා අපි සංගයාට සක්ති පල්මණින් අපි සංගයාට යතා සත්ති යතා බලං සංවිජ් විජිම්හ. ඒවා මං අපි මේ අපිට ශක්ති පමණින් අපිට බල පමණින් සංවිභාගය කලා එකගෙන දම් පැම් පූජා කළ. අපිට සක්ති පමණින්. එතකුණ තමන්ට පුළුවන් විදියට ඔන්න පූජා කළ. ඊට පස්සි කියනවා ස්වාමීණී හැබැයි අපිට එකක් කරන්න බැරිවුණා. ඔය කර්මටික සම්පූර්ණ කරගත් තට එකක් අපරිපූර්ණකාය කරර්මයක් තිබු ොකක්ද අපරිපූර්ණය එක වා ස්වාමීණී අපිට ඒ සංගයාට දානෙ පූජා කල්ල පරිස්කාර පූජා කළාට ස්වාමිනිි අපිට උන්වහන්සේලාගෙන් දහම් අහන්ඩ සංගයාගෙන් බණපදයක් අහන්ඩ ළඟ වාඩිවෙෙන්ඩ බැරිවුුණා. සංගයාලඟ බිම වාඩිුවෙන්ඩ බැරුණා බනපදයක් අන්න ගොඩක්කයට වෙන එකක් මකදද දානටත් වෙනවා ඇවිල දානෙත් බෙදෙනවා ඒ කළ එලිටයවා බණහන්ඩිඉන්නේෑ. අපිට වෙන වරදක් මේ කියනවා අපි දැන් ඒ වැරද්ද නිසා අපිට ළඟ ආසනයක් තියාගෙන බිම වාඩිවෙන්ඩ බැරිුුණනේ වාඩිඋුණානම් බනපද යහනෝඔගොහොමරි. වාඩිවෙන්ඩ් බැරි වුුණා ස්වාමීනයේ භාග්‍යවතුන් වසේ ඒ අපරිපූර්ණ කාය කර්මය නිසා. ඒ අඩුව නිසා අපි දැන් හීන දෙව්ලවක ඉන්නේ අපිට වඩා බලවත් දෙවරු ඉන්න. අපට වඩා ආශ්වරණ සැප ලය බැබලනෑඉන්නවා අපිට දැම් පසු ඇවිල්ල තියවා අනේ ැරි ුණනා්‍යයද කියලා. එකක පැදිලිද මේ එක එක දෙවිදේවතාවන්ගේ වෙනස්කන් දෙවිදේවතග වෙනස්කන්. කොච්චර වෙනස් ද. ඊළඟට කියනවා ඒ දෙවර එකත් පසටට තව දෙවරු කණ්ඩාෑමක්කාව. ඒයාල කිෙන ස්වාමිණී භාගතන සපේ අපිත් මනුසුලෝකින් ඉටස්සර. නිවස්වල්ට සංගයා වැඩියා අපි සංගේයාදැක් දුරතියාදකලා නැගෙට් ආසන වෙලින් ග වරුව කළා එවි තරක්නෙවෙ දෙවෙනි පරිපූර්ණ කායකන වන්දනා කලා වන්දන කලා තුංගනියක සංගය ඇතලට වඩමල ආසන්න පුටු පූජා කළා ආසනයක් පූජා කලා අපි දන්නෑ බලන්ට ආසන පූජාව කළ කෙන යාන පූජාව එකගනි යානවාහන ලබන පිනක් දැන් සහර මිනිසුන්ට යනවාහන පිරෙන්් තියෙනවා සංසාරයනකොට එක්ක කායකර්මයක් ලස්සන සංඝයාට ආසන පූජා කිරීම ගරු කළ යුතුවයට ආසන පූජා කිරීම යානපු සැප පහසු ලැබෙන එක. එතකට පින් අත් ආගේ ආසන පූජාාවකිෙන බොහෝ සැප සැලසෙන එකක් ඉතින් ඒක කරගන්නවා ද මේ ඒ අදාළ සංස්කාරයති බුණනත්තම යදල්ල විපාක ලබන්නේ. ඒ දේවතාවෙන ස්වාමින අපිට බැරි වුණා සංගයාට දම්පැන් පූජත් කළ ආසනත් පූජා කරලා ස්වාමිනය විතරක්නවේ දානයෙන් පසේ අපි පුටුවක් කරගන ළඟ වාඩි වුුණා. ළඟවාඩිවෙලා ඒ සංගයා දර්මේ කියන්ඩ පටන් ගත්තා ස්වාමීණී හැබැයි අපිට කං යොමු කරගණ්ඩ බැරි වුණා. කන්දෙගන්දීගන ඒ අදාළ දහන්කරුණ අහන්ඩ බැරිවුණා. එකො නින්ද ගියා මකක් කරවුුණා. මෙහෙම වෙලා. ගේ හිත විසිරිලා ගියා අර දහන්කරුණ හිතට ගියනෑ. යෝර්නය වෙන ඊළඟ පස්්නේ. ස්වාමිණයේ දහන්කරුණ කං යොමුකරගන අපිට අහන්ඩ බැරිවුන දෝසේ අපරිපූර්ණ කායකර්මය නිසා. එතකට තේරුම් ග්ඩ කං යොමුකරගෙන බණහනක ලොකු පිනක් ක්‍රස්වෙනවා. කං යොමුකරගන බණහනක විශාල පිනක් ක්‍රැස්වෙනවා. කිෙව්වා ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස අපි දැන් අපරිපූර්ණ කායකර්මයෙන්ඉන්නේ. අපි දැ ඒක ගැෙන අපට දුකක් තියෙනවා හිතයි අපිට වඩා ලස්සන දෙවුරුඉන්නවා. ඒ දෙවරු කණ්ඩායම ඔන්න නැගිට්ට කර්මාණුරූපයිය මේ කට එකක් කර්ම වෙනස් මේ මේවක්කොම හිත හිතා කෙනෙක් කරනවන කොච්චර පින් රැස්සේ ද කොච්චර පින් රැස්සේ ද මෙයාලා ඉටස මේ දෙවුරු කියන ස්වාමීනී ඒ විතරක් නෙවෙයි අපි ඔන්න ධර්මය හාහා ධර්මයහ හකංයමු කරගන්න බැරිව දෙවරුණ්ඩායමක් කායතෙන්ඩාව. එයාලත් බුදුරජන්ස්‍ර වන්ධනා කළක ස්වාමින අපිත් මනුස්ලෝකෙ හිටියේ මනස්සලෝක ඉන්නකොට අපේ ගිනිමස්සලටත් පැවිද්ුවයනවා පවිද්දුව ඇවිල්ල ස්වාමිනි ආදර ගෞරුවෙන් අපි පිළිගන්නවා වන්දනා මාන කරනවා ආසන පූජා කරනවා. ඒ විතරක් නෙවේ ස්වාමිනි දම් පැන්ටිකක් පලඳ මුද කියලා දානෙ පොඩ්ඩක් පූජා කරනවා ඒවිතරක්නවේ ධන ගිලම්පස පැංආදී පූජා කරනවා. පූජා කරලායිවරවෙලා, ස්වාමිනිි අපි ඇතනින් අවතින්නේෑ අපි පුංචි ආසනයක් කරගෙන දානයෙන් පස්සෙල් ළඟ වාඩි වෙනවා ස්වාමිණී දහම් දෙසන්ඩ කියලා සංගයා සුඳූරු දහන් කතාව කරනවා අපිත් කං යොමු කරගෙන බනපද ටික ඇහුවා. අනේ ඒවා පිටට කියනෑ ඒවා අපත කියනෑ. අපි හොඳ ඒටකං යොමු කරගන බණපදටික ඇහුවා. හැබැයි ස්වාමිණ කං යොමු කරගෙන ඇහු අට මොකද ඒ ද අහපු දහන් පදකං යොමු කරගත්තා නැගි ටිනකට ඔක්කොම ඉවරයි. දාන ගෙදරටයුතුක වෙනකට ඔක්කොම රා බණටික මත හිතේ දරාගණ්ඩ බැරිවුණා. දැන් කනෙෙන් අහපුදේ හිතේ දරාගණ්ඩි පෑ නැවතසී කරන්න්න පුරුදු කරන්න හිතේ රඳවගණ්ඩ බැරිවුණා අපිට. ස්වාමිණ හරි වේදනාවත් දුකක් තියෙනවා අපිට ඒ කාරණය ගැන. තු අපරිපූර්ණ කායකර්මයක තියන්නේ අපිට බැරි වනා එක. ඒ සුත්වා දම්මන් ධාරයි අහල ධර්මය දරා ගණ්ඩ බැරිවුණා. කියනවා ඊළංඟට ඒ දෙවරුට කියෙන අපිට වඩා බලවත් දෙවරු අපට හරි දුකයි. ඒම කියනකොට ඒ දෙවුරුත් පසකට වෙනකට තවත් දෙවුරු පිරිසක්කාව. යාලත්ව වෙලා බුදුරජාන්සිරික ස්වාමනි අපි නං හැබැයි ධර්මය සංඝයා වැඩියා ආසන පූජා කලා දම් පැදුන්න ගෞරුව කලා ග ඩිුනා නාහන්ට පටන් ගත්තා බණකංගයොමු කරග ැහුවා ධර්මය හිස්ස හිතේ හොදට දරාත් ගත්තා දරාගත්තට මොකද ගිහිල්ලා ගෙදර ගහිල්ලා විමසන්ඩ බැරිවුණා. ඒ සංග අකීපු බණපදටික විමසන්ඩ බැරුණා ඇත්ත නේනම් මේ සසර ගැන ඇත්ත නේනම පින ගැන කියපු කතාව කොච්චරද කියලා ඒක ආයායි විමසන්ඩ් බැරිවුණා. විමසන්ඩ බැරිවුනා අපිදැන් ඉන්නවා බණටිකනම් හිතේ රැඳනා විමසන්ඩ් බැරිවුනා. හි හිතා ජීවිතයට ඒක හිත හිතා විමස විමසඉන්න පිනමට අපිට නැතිවුණා. ඒ අපරිපූර්ණ කායකර්මය නි්සා අපිට වඩා බලවත් දෙවුරු ඉන්නවාදෙන්. අපට දුකයියේ ගැන. අපිට මේක කරන්න බැරිවුණාන. ඒ දෙවරු පිරිිසත් එකත් පසට වුණා ඒත් පසකට එනකොට තව දෙවුරු පිරිසක්කාව. ඒ දෙවුරු කියනව ස්වාමිනිි අපිත් හොඳට ධර්මය ඇහුවා සංගයට පස්ථාන කළ ආසනු පූජාදිය කළ ධර්මය ඇහුවා. ධර්මය අහලා අරුත් විමසලා හොදට අරුත් විමසවා විමසුවා විමසලා කිව්වා අපිට හැබැයි ධර්මය ජීවිතයට ගලපගණ්ඩ බැරිවුණ. හැබැත් ද බාන්න දන්නවා තේරෙනවා. හොදට මතකයි. ඒටික තේරුනා හැබැයි ජීවිතයට ගලපගත්තේ නෑ වැඩත් එක්ක බැරිවුුණ. කටයුතුත් එක් වැඩිය වුණ. දරුවන්ගේ වැඩත් එක් ධර්මය ජීතයට ගල්පගණ්ඩ බැරවුණ. බොරු කියන් ිපාකෝට සිට අස්සාවේ කියන්න වෙනවානේ කිය කියවුණේ. අස්ථාව නිසා බොරු න්ඩ වෙනවාන. ඒ මොන නැතැම් බෑ ටිකක් බොඩ්ඩ වෙනවානේ ජීවිතර ගලප ගන්ඩ බැරවුණ. අපි දැන්දූකට පත්වුණ.කි ස්වාමීණී ඒ පිරිසත් ගියා තව අන්තිමට දෙවුරු පිරිසක්කාවා කියනවා ඒ දෙව්වරු හාත්පස්ස බබොලු ආගන දිවිය තේජසිං ඒ අය බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒ අය මොකද කළේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීණී භාග්‍යවතුන්නස. අපි නං ගුඩා සතුටිං ඉන්නේ. අපි නං ගොඩා ප්‍රීතියෙන් ඉන්නේ. හේතුව අපේ නිවැස්වලට සංගයා වැඩියා. මනුස්වලෝක අපිහිටි ඉස්සර. අපේ නිවස්වලට සංගයා වැඩයාට පස්ස අපි වන්දනා කලා. අපි සංගයාට ඈතතියාම සංගයා දකිනකට අපි පුටුවල නැගිටනවා. උසස් උසස් පවුල්ලට යන උසස් කුලවල උපදින රජ, රාජකිය කුලවල උපදින කරමයක්. උසස් දිව්‍ය නිකායවලේ යන කර්මයක් ආසනවලින් නැගිටිනය එක සංගයාට අසුම් පුදධනයක. ස්වාමීණී අපි සංගයාට ගෞරව කළා ගෞරව කරණ කෙනා ගෞරව ලබන්නෙක්කෙනවා.ඉච්චර බලවත්තේක කිව සංගයට ආසන පූජා කළ එති ඒවි තරක්නවේ සංගයා වඩා හිඳුල දංපැන් පූජා කළ ප්‍රනීත අපිට ලැබෙන පරිදි. දාන සංවිභාගය කළා. ඊලකට දංපැම් පූජා කරලා අපි බිම වාඩිියුනාා බනපදයක් කහන්ඩයි. ව වවහන්සේලා පුරුදු කරන ධර්මය කිව්වා. ඇය ධර්මය එකක් කිවක්ගාන අපි හොඳට කං යොමු කරග නැහුවා. අහලා එකින් එකට හිතේ දරාගත මෙය හොඳයි මේක හොඳ නෑ මේක කුසල්, මෙක අක්කුසල්, මෙක යහපත, මෙක අයහපත, මේ සුදුධර්ම මේ කලුධර්ම කලයුත්ත මේ නොකල යුත්ත එක හොඳට මතගතියාගත්තා. මතකතියාගන මකද කළේ අපි එකින් එක විමසාවීම සාහිටියයා. මතක දයාගෙන විමසා විමසා හිතේ දරාගනය දලා අපිට පුළුවන් විදියට අනේ ටිකටිකට ටිකට්ටික ජීවිතයට ධර්මය පුරුදු කරගත්තා ස්වාමිනිි භාගතුනසේ පුදූමාකාර හැපයක්. අපි දැන් මේ දම්මානු දම්ම පටිපදාව පුරුදු කරලා. ධර්මානු දම්ම ප්‍රතිපදාවෙන් යුතුව ජීවිතෙක් ගෙවලා ස්වාමිණී අපි අනෙක් සියල්ලු දෙවිවරු ඉක්මවලා බබලනවා ඒ දම්මානු දම්ම පටිපදාව නිසා. භාග්‍යවතු ස අපි දැන් පසු තැවෙන්නේ අපි කවරුත්. අප හිතට දුකක් නෑ අපි හිතට පීඩාවක් නෑ අපි ප්‍රනීත දිව්‍ය කායකට පැමිණිය අපරිපූර්ණ කායකර්ම නෙවෙයි අපි කළේ පරිපර්ණ කාය කාර්ුමයන්ගෙන් අපි ජීවිත පිරිලා තියෙන. ඒ නිසා ස්වාමිණි භාග්‍යවතන ස අපිට දුකක් නෑ. අපිට ැ දුකක් නෑ ඒ නිසා අපි හරි සැපේට පත්වෙනවා කිය බුදුරජාණන් වහන්සේ දේශනා කලා. කට බලන්ඩ පින්වත්නී මේ එක දෙවියන්ගේ වෙනස්කම. එතකට මේ සියලෝ සංස්කාරය එක්ම ආගිහිල් ලතිෙනවා ධරම මනසිකාරයෙන් දම්මානු දම්ම පටිපදාවෙන් ලැබෙන ඒ උපදින සංස්කාරයයට. එතකට දෙවරුව එතකට පිංහති මනුස්සලෝකයේ යම් දම්මානු දම පටිපදාවක් පුරුදු කලාාද. ඒ දම්මානු දම පටිපදාව දෙව්ුව ටරන් යනවා. දෙව්ලොවයදී සතුට හෝත් තමන්ගේ සතුට තීරණය කරන්නේ තමන්ගේ සැපය තීරණය කරන්නේ අදමි මනුස්සලෝක අපි ගත කරන විදිිය. ඔයාලට වෙන්න ඇද මේක. සංඝයා දකිනවා ආසනවලින් නගිටිින්ට මතක් වෙන්නේ. ගරු කළ යුත්තු ඉන්නවා දෙමවපියෝ ආසනවලින් නැගිටින්ට මතක් වෙන්නේ. ගරු කළ යුත්තන්ට ගරු කරන්න මතකනෑ ඒ අපරිපූර්ණ කාරක් කාය කර්මයෙන් දුකට පත්තෙන්ෙන් අදවසක. ගරු කල යුත්තු මතකනෑ. ඊට ආසන පූජා කරන්න මතකනෑ. උපක් උපස්ථාන කරන්න දන්නේ මතකනෑ සංගයට උපස්ථාන කරන්න දන්න තේරෙන්නේ. ඊලකට දම්පැම් බෙදන්ට දන් දෙෙන්ට තේරෙන්නේ දානි හැන්දත් බෙදුව එකක බොහෝම තේරෙන හැන්දක් කල්ලට තේරෙන්නේ. බනහන්ඩ හිතෙෙන්න්නේෑ ඒ අපරිපූර්ණ කායකර්ම බනාහදි හිතේ වැඩ කරන්නේ ධර්මය විමසන්ඩ තේරෙන්නේ. ඒ ඒ කරුන්ටික සම්පූර්ණෝ වනොත්තමයි පරිපූර්ණ කායකරමයක් හැ දෙන්නේ කට බලන්ට් ඒක පරිපූර්ණ වුනොත් අපි දෙවියන්ටුනත්ත එකේ සෝකය තියෙනවා. ඉනිසා පින්හත්ති මේ කාරණා දැනගෙන පරිපූර්ණ ජීවිතයක් හදාගණ්ඩ. මකද පින් ඇති දෙවවරු වෙලා උපන්නේ දම්මානු දම්ම පටිපදාවෙන් මේ පරිපූර්ණ කාවය කර්මය වඩලා. එනිසා මනුස්සලෝක මේ දෙවියන් අතර ගිල කර එකක් නෙවෙයි මේක මනුසලෝකෙ අද අපි කරණ එකක් මේ දැන්කරන්න ඕන එක. අපි දෙවියන් අතර, දම්මානු දම පටිපදා පුරදු කරන්නට සත්පුරුසු ඇතුර ඇසුර ලබන්ට කැමතිනා. අද මේව කරන්න ඕන මේ ප්‍රතිපදාව. ගෞරු කළ යුත්තන්ට බෝධින් වහන්සේලාට සෑරජාණන් වහන්සලාටදේවා ගෞරව කර කර වැඳවැද පුද පුද සගුන්ට වැඳවැද සුදුස් වඩෝන. ආගේ අයට සෝක නොකර ඉන්න පුළුවන්, සෝක නොවී සැපසේ ඉන්න පුළුවන්. බුදුරජාන්සි වද අලා මහනෙනී ඔබ ලාද, ගතන ැතිනි ලස්සන දහ කරනම් මත කලා කියනවා මහනනි ඔබද මේ රුක්ෂෙවන් තියෙන්නේ. සූන්‍යාගා මිනිසු නැතිතැන්තියෙනවා මහනි දෙහන කරන්ඩ ද පමාවැෙන්ඩිපා දැහැන්වඩන්ට කුසල් වඩන්ට ප්‍රතිපදා වඩන්ට හේතුව අර නැත්තං ඔබට පලවෙනි දෙවිදේවතාව වගේ සෝක කරන්ඩවෙයි. සෝක කරන්ඩ වෙනවා. ඒ නිසා අපිටත් පිහිට තියෙන්නේ පමා නොවී දම්මාට දම ප්‍රතිපදා හුරු කිරීම. ක මේ ජීවිතෙන් පස්ිට බැරිවෙලා මේ ජීවිතේ හිටා දගැසේද දන්නේ. කොයි මොත මැරේද දන්නන්නේ පිහිට තියෙන්නේ දෙවියන් අතර පිහිටක් හදාගන්න එක සත් මේ විදදියට දම්මාන දම්ම පටිපදාව පුරුදු කරමින්. දෙවියන්ටත් පිහි අපටත් පිහිට එකයි. එනිසා ඔබාප සියලුත් දෙනාට මේ ඇසු දහම් දෙකරුණින්. දේවත සූත්‍රයේ ඔබට අහඬ ලැබුණේ ඒ ඇසුරේ මොකද කර්මාණුරූප ගමනක් මේ කර්මාණුරූප ගමනේ අපි ඒ සුදුරු කරමය ගරැස් කරගෙන හිටියු අපට සැපසේ වාසය කරන්න පුළුවන් මේ ජීවිතයෙන් මත්තේ දෙව්ලෝප දිනකොට එනි සාපට මේ සුඳරු දහන් පද හුරු කරගණ්ඩ සිවුල දෙනාට වාසනාව ලැබේවා. සාධ සාධ සාධ. ඉතින් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා ැ යකත්තේ දරන පරිස මීට වසර තුනකට පෙරමිය පරලෝගය තරදු ගන්හවගේ ස්වාම පුරෂයාට පියානට පින් අන ෝදංකන ලා පපරොත්වන්. ල දිංච න්ති බිරිඳද අයත් පුතුුණුවන් සහ හිරුන් පපුතිනයා යන සියලු දිනායක තුවෙලා මෙම පික්කමට සම්බන්ධ වෙන්න. රස්ක ස පින් ලින් දෙ ව ෝද සක්ද ු සතර දෙවියන් සෙපති දෙවියන් ලෝ සු රකිණන දෙවියන් ෂට කා ම දවියීමම පින් ලෙන් ස ේට පත්තේවා දෙවියෝ ස පපත් ව සුකයි සුව පත් වෙල සසන සුරකිත්වවා පව සුරකිත්වා දෙවියෝධ සසුනේ උතුන් ධර්මයෙන් සැන සෙත්වා. සාධ සාධසා. ගේම ැ ර අපගේ පරම ූජන ගෘර විදදුන්ට අනමෝදන් ත්වා හම වාසසි මහ සංකරුණන රටවාසී ලෝවාසසි පිළිවෙස්සර සංකරුණන ුවසයේ තුන් දරමාව බෝධයෙන්ම සසර දුකින් නිදහස්වෙත්වා සාදුු සාදු සාදුු. දායකත් දරු එපෙන්ත් කුරුණනෑගල පදිංචි ලුසන්ති මහත්මියය සහ ඒ දරුවන්ගේ පානන් වන. තරිදු ගංහේ වගේ මීට වසර තුුණනකට පලින් මේිය පරලොෝගගේ තරිදු ගංහේවගේ ස්වාම්පපුර සයාර මේ පින් අනුමෝ දංගලලා ඇතුමගේ පරලොයේ ජීවිත සුකිේෂෝ පත්තේවා මේ පින් බලෙන් පරලොව සැපත බේවා ඒ කාන්තෙන් කර්දරයක් කිරියරයක් නැතුව ලද සුගතියක අමාමහනිවනෙන් සැනසෙන්ඩ මේ පින් එකසේ උපකාරවෙත්වා. සාදු සාදු සාදු. දාකතව දරු කරුණෑ කල පතිදිංචිල් ලුෂන්ති මාත්මය සහ දරුවන් වන අයත් නුවන් හිරුම් පුතුුණන යන දෙපලටත් ඒ පවුල්ල නිවස්වල සීලු දෙනනාටමත් මවපිය ගුරුවර දෙ මවපන හිත මිත්‍රදී සැමටත් මේ පින් අනුමෝදංවෙත්වා. එවගේ මේ සෑම සීලු දෙනේ පවුල්ල නිියසුල සැම උතුම් බුද්ධානු භාවයෙන් දම්මානු භාාවෙන් සංගානු භාාවයෙන්. දෙවියන්ගේ පකාරය මේ පිණේ අනුහසිෙන්. නිදුක් නිරෝග සූපත් භාවයට පත්තේවා. සුවසේ ධරම අවබෝධයෙන්, සැනසිෙත්වා, සාදු, සාදු, සාදු. වගේ අවසාන වසයෙන් ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකයන්ටත් ධර්මස්්‍රවනය කළ ඔබ සියලු දිනාටමත් ශ්‍රද්ධාකාරය මණඩලේටත් ඔබ අප සැම සියලු දිනාට සුවසේ උතුම් චතුරාරි සත්‍යාව බෝධයෙන් සසරින් නිදහස් වෙන්ඩ මේ පිං උපකාරවේවා සාධ 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 සියලු දිනාටම උතුම් තෙරුවන් සරණයි නමෝ බුද්ධායයි.